අයිබුවන් භාෂාව සාහිත්‍ය හා ව්‍යාකරණය යනුවෙන් කොටස් දෙකක් විදිහට අපට දක්වන්නට පුළුවන්. භාෂාවෙන් නිර්මාණය වී තිබෙන දේට අපි කියනවා සාහිත්‍යය කියලා. භාෂාව මෙවලමක් විදිහෙට ගත්තොතුන් නැත්තං උපකරණයක් විදිහට ගත්තොතුන් මේ උපකරණය සකස්කර ගැනීම සඳහා එකතුකරගෙන තියෙන අංගෝපාංග ඒ අංගෝපාංග සංයෝග වී තිබෙන රටාව යනාදයට අපට කියන්න පුළුවන් ව්‍යාකරණය කියලා. භාසාාවක් හධාරණ කොට සාහිත්‍යත් ව්‍යාකරණයත් කෙන මේ කොටස් දෙකම මනාව හැදැරිය යුතුයි. භාෂාවේ ව්‍යාකරණය එහි පිළිගත් සම්මත රටා සමුදාය විදිහට හදනවා දෙන්නට පුළුවන්. බස නිර්මාණය වී තිබෙන්නේ ස්තර හතරකින් සබ්ද පද, වාක්‍ය හා අර්ථ කියන ස්තර. එතකොට මේ එක්ෙක් ඒකකයන් භාසාමය ප්‍රකාශයක් නිර්මාණය කරනකොට කිසියම් රටාවකට සංයෝග වෙනවා. මේ රටාවේ තියෙන විශේෂතා තමයි අපි භහසාාවේ ව්‍යාකරණ කොටස් විදිහට වෙනවෙන මරගෙන සාකච්ඡා කරන්න. සබ්ද සංයෝග වෙලා පද නිර්මාණය වෙනවා පද යම් රටාවකට සංයෝග වෙලා වා්‍ය නිර්මාණය වෙනවා. එතකොට සබ්ද පදවාක්‍ය කියන මේ කොටස් තුන එක තුන හම තමයි වහසාාවෙන් කිසියම් අරත්තයක් ඉදිරිපත්වන ප්‍රකාශයක් නිර්මාණය වෙන්නේ. මංගද මේ කාරණ දරුවන්ට පැහැදිලි කරන්නේ අද අපේ පාඩම ව්‍යාකරණ මාතෘකාවක් සඳහාවෙන් වෙන නිසා. එකොලහ ශ්‍රේණයේ දරුවන්ට සිංහල භහසා වහා සාහිත්‍ය විෂය යටතේ නියවිත ව්‍යාකරණ මාතෘකාවක් වන සමාස පාඩම තමයි පැහැදිරි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දරුවනේ පද කියන භහසාමය ඒකකේ ගත්ත හම අපේ දරුවම වෙනකොට දන්නවා සාමාන්‍යෙන් පදයක් නිර්මාණය වෙන්නේ ප්‍රකෘතිය හා ප්‍රත්්‍යකයන අංග දෙක එකතුවෙෙන. දහය ශ්‍රීණයේදී ඔබ ඉගෙන ගත්තා නාමපදයක ක්‍රියාපදයක ප්‍රකෘතිය හා ප්‍රත්්‍ය වෙන්කරගන්නේ කොහොමද කියන එක ගැන. ප්‍රකෘතිය නාමපදයක පහසුවෙන් හඳුනාගන්න ක්‍රමයක් ඔබ ග ගත්. ක්‍රාපදයක ප්‍රකෘතිය පහසුව හඳනාගන්න ක්‍රමයත් ඔබ ෙන ගත්ත දැනිවා වර්ජනය කරන්න. නාම පද සහ ක්‍රියාපද කියයන පදවර්ග සකස්වීමේදී මේ ප්‍රකෘති ප්‍රථ්‍යය සයෝග නැත්තම් ප්‍රකෘතියහා ප්‍රත්්‍යයකය ංග දෙකේ එක තුවීම කියන එක දකින්නට පුළුව. නාම පදේ ගත්ත හම යළි එහි අනු අංග රැසක් අපට හඳනා ගන්ඩ පුළුවන්. එක ක්‍රමයකට අපේ දරෝ දන්නවා නාම පදේ කොටස් පහකට බෙදනවනි නාමනාම සරුව නාම. සමාසනාම, තද්ධිතනාම කුදන්තනාම අද විදිහයට ඒවගේ තවත් ක්‍රමයකට බෙද නනි දෑ දැව් ගුණ කිරිය සන්වේ සදන් පස් බේ කියලා. ඔය විදිහට නාම පදදි අනුප්‍රබේද රැසක් අපට හඳු ගණ්ඩ පුළුවන්. එතකොට මේ පද සකස්ර ගැනීම සිද්ධන පද කෙටිකර ගැනීම කියන එක සිද්ධ කරන ආකාර කීපයක් අපේ ව්‍යාකරණය තුළ තියෙනවා සබ්ද සංවිධානය හරහ පද කෙටිකර ගන්නරමයක් තනවා අපකට සන්ධි කියලා කියනවා. පද සංවිධානය හර හා පද කෙටිකර ගන්නා ක්‍රමයකට තමයි මේ සමාස කියලා කියන්නේ. එතකොට අද අපි අපේ පාඩම හැටියට සමාස පිළිබඳ ඔබට පැදිරි කරලා දෙනවා සමාසයක් කියන්නේ කුමක්ද සමාස පද හැදෙන්න්නේ කොයි විදිහටද සමාස වර්ගමොනවද අදී දේවල් පිළිබඳව පැහැදි කරනවා ඔබ හොඳ අවධනයකින් මේ පාඩම නැරබූතුන් පාඩම අවසානයේී ඔබට මේ සමාස කියන ව්‍යාකරණ මාතෘකාව පිළිබඳව මන වූ අවබෝධයක් ඇතිවේ කියලා අප කල්පනා කරවා. සුපුරුදු පරිදරුවනේ පාඩමට පිවිසෙන්න්නට පෙර මේ පාඩම නිපුනතාව නිපුනතා මට්ටම සහ මේ පාඩම තුලින් අපේ දරුව අත්පත් කර ගණඩුවුන එකනුම් පළමනොවද කියනෙක පිළිබඳව කෙටියෙන් නමුත් වමසා බලන්නට ඕනේ. ඕහ අද පාඩ මේ නිපුනතාව හය බින්දුව සම්මත භාසාරීති අනුගමනය කරමින් ලේඛන කාර්යයේ යෙදයි. අපි භාසාාවේ සම්මත රීතීන්ට අනුකූලව තමයි ලේඛනේ නියලෙන්න්නට ඕනේ අපේ දරුවන්ගේ ලේඛන කුසලතාව දියුණු කර ගැනීම සඳහ මේ ව්‍යාකරණ නීති රීති පිළිබඳ අවබෝධය අවශ්‍ය කරනවා මේ පාඩ මේ නිපුුණතා මට්ටම හැටියට හ එක නාම පද සහ එහි ප්‍රභේද පිළිබඳ අවබෝධයෙන් යුතුව ලේඛනයේ යෙදෙයි අපි බලමු ඉගනුම් පල මොනවද කියනෙක් සමාස නම් කරයි විවිධ ක්‍රමයටතේ පද සමාස වනායුරු විස්තර කරයි. පද සමාස කර දක්වයි. අවබෝධයෙන් යුතුව සමාස භාවිත කරයි. ඔවු සමාසයක් කියන්නේ කුමක්ද කියනෙ පිළිබඳව දරුවන්ට පැහැදිරි කර දෙන්න පුළුවන්කම ලැබෙන්ඩුන මේ පාඩම අවසං වෙනකොට. ඒ වගේම විවිධ ක්‍රමවලට අනුව පද සමාසවන ආකාරය ඔබට විස්තර කරන්න හැකියාව ලැබෙන්න්නට ඕනේ. ඒ විතරකුත් නෙමේ අද සමාස කරමින්, භාෂාමය කාරයංගල යෙදෙන්ඩ පුළුවන්කම ලැබෙන්ඩත් ඕනෑ. බද මේ සියලු ව්‍යාකරණංග, භාෂාව පහසුවෙන් භාවිත කිරීම සඳහ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එනිසා භාෂාව පහසු සරල ක්‍රමවලට ලේකනේදීත් භාසනයේදීත් යොදා ගැනීම සඳහා මේ ව්‍යාකරණනාංග අපට භාවිත කරන්න පුළුවන් අවබෝධයෙන් යුතුව. එවගේ අවබෝධයෙන් යුතුව සමාස භාවිත කරයි. නිසි තැන නිවැරදි විදිහට, සමාස පද සකස් කරමින් ලේඛනකාරයේ දී එවා භාවිත කිරීම සඳහා ඔබට යම් හුරුවක් අවබෝධයකුත් ඇති වෙයි මේ පාඩම අවසං වෙනකොට. ඔවු මුලින් අපි දරුවනේ සමාස කියන්නේ කුමක් ද කියනෙ එක පිළිබඳව හඳු ගණ්ඩ බලමු මං එහිදී උත්සාහදරනවා අපේ සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථවල මේ සමාස කියන මාතෘකාව නිර්ුවචනය කරලා තිය නාකාරය පිළිබඳව සරල විමසා බැලීමක් කරන්නට ඔවු අපේ දරුවෝ දන්නවා අපට තියන පෞරාණික ව්‍යාකරණ ග්‍රන්ථයය සිදත් සඟරාව කියලා කියන්නේ. එතකොට අපි සිංහල ව්‍යාකරණ විෂයට අදාළ මාතෘකා කතා කරනකොට සිදත්කරවා ඒ මාතෘකාව සම්බන්ධයෙන් කියලා තියන්නේ කුමක්ද කියනෙ එක පළමුුවම යොමසාහ බලනවනි. යනුව සමා ගැන කොම දත්කරවා කියලා තියෙන්නේ කියනෙ අපි බල්ඩු නෑ. ැමූලික අපි හඳුන ගනිමු පද දෙකක් හෝ කීපයක් එක්කොට. වායින් පනිපදයක් සකසාගන්නා ක්‍රමයට තමයි සමාසය කියලා කියන්නේ. පද දෙකක් එහෙම නැත්තං කීපයක් සමහර විට පද දෙකක් එක තුවෙලා හැදෙන සමාස තියනවා. පද තුනක් එකතුවෙලා හැදෙන සමාස තියනවා පද හතරක් ෝයිට වැඩි ප්‍රමාණයක් එක තුළ හැෙනන සමාසත් අපට හඳුන ගන්නට පුළුවන්. එතකොට පද දෙකක් හෝ කීපයක් එකට එකතු වෙලා තනි පදයක් බවට පත්වීම තමයි සමාසය කියලා කියන්නේ. එකොට සිදත්කරවා සමාසයේ නිර්ුවචනය කරනකොට නෙසදන් සියව එක සදායුරක් වනසේ ගලපුනු සමස්නම් කියලා කිව්වා. පාලි සංස්කෘත සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථවල සමාසෝ පද සංකේපෝ කියලා කියල තියෙනවා. එකීවේ පද සංසිිප්ත කර ගන්නා ක්‍රමයක්. පද කෙටිකර ගන්නා ක්‍රමයක්, පද කැටිකර ගන්නා ක්‍රමයකට කියන අපි සමාස කියල. සමාසය අඩු පද කෙටිකිරීමකි. සමාසෝ පද සංකේපෝ. ගේ ම දත් කරුවට නොදරුවනි නොයෙක් සබ්ද න සධන් කලකේ නොෙක් සබ්ද ත සබ්ද කලකිවේ ප්‍රකෘති කියෙලා ගණඩත් පුලුවන් අපට නාමපදයක මෝලේන ප්‍රකෘතිය කියන ක්‍රියාපදයක මූලටත් ප්‍රකෘතික නාමපදක මලට අපි බද්දෘතිය නම ප්‍රකෘතියාදී නම් පාවිච්චි කරනවා. එඇතු කර මෙතර න සධන්යන්න්නේෙන් නොෙක් ප්‍රකෘතිකය නරතේ නම පකෘතික නර්ථය ගන්න පුළුවන්. සියෝවැෑකේලකිවේ එකතු වෙලා. එක සදා අයුරක් වනසේ. සබ්දයක් නැත්තන් එක් ප්‍රකෘතියක් වන ආකාරයට ගැලපීමට සමාසය කියලා කියනවා. ඔය විදිටයි සිදත් සඟරාවේ සමාස යන්න නිර්වාචනය කරලා තියෙන්නේ. තවත් අපි හට බලමු සිදතේ සමස් අධියරයේදී. සමාස පිළිබඳෝම විස්තර කරන පරිච්චේදේදී. නැවත සමාසයනු කුමක්ද කියන එක පිළිබඳව හැඳින්වීමක් කරනවා මෙන්න මේ විදිහට. කියෝ ලත එක අරුත සබඳව සදන් අනරුත් එවි වූ සමස් විදි නම් එහි බේ දැන් පවස් මෝ කියලා තව හටම එක යනු. කියෝ ලත එක අරුත්ත. ඒකාර්ථයක් කීම පිණිස. එ අරුතක් ප්‍රකාශ කිරීම සඳහා. නනරුත් සදන් සබඳව. නො නොයෙක් අර්ථවල යෙදෙන සබ්ද කීපයක් සම්බන්ධවීම සමස්විදිිය යැයි කියනු ලැබේ. සමාසවිදිී කියලා එකට කියනවා. නොහොමයි සමාසය පිළිබඳව එ පැරණි ව්‍යාකරන පොත පතෙහි හැඳින්වීම් නිර්වචන, අර්ථ නිරූපණ ඉදිරිපත් කරලා තියෙන් දැන් මේවා මෙහම කිව්වට පහසුවෙන් ොවා ග්‍රහණය වෙන්නේ නෑනේ අපි නිදසුන් සමඟ මේ කියන කාරණය තවදුරටත් ස්තර කරගත්ත හම තමයි බොම සරලව හැදිලිව අවබෝධ වෙන්නේ. ඔ බලමු අපි කොහොමද සමාස පදයක් සකස් කරගන්නේ සමාස සාධනය කරගන්නේ කොයි විදිහටද. පද දෙකක් අතර මෙන්ම පදකීපයක් අතරද සමාස සිදුවිය හැකි. පද දෙකක් අතර සිදුවන සමාසයේදී පළමු පදයේ විභක්ති ප්‍රත්තිය ලොප්පීම සුලබව සිදුවෙන කාරණයක්. දැන් පදය කියන භාෂාංගය, භාෂා ඒකකය නිර්ුවචනය කරනකොට විභක්්‍යයන්තම් පදන් කියලා කියන. විභක්ති ප්‍රත්තියකින් අවසන්ව තියෙන භාෂාංගයට තමයි පදය කියල කියන්න. පොඩක් වෙනශවනවස්ථාව කෘතිනවා පිස හැකතා කරමු. නාම පදහා ක්‍රයා පද සම්බන්ධයෙන් මේ නිර්ුවචනය හරියටම හරි විවක්තියන් තම් පද. විවක්ති ප්‍රත්තියකින් අවසන්ව පවතින භාසාන්ගේට පද කියලා කියනවා. ඇතකොට නාම පදහා ක්‍රියයාාපද කියන පදවර්ග දෙක ඉටානු කූලයි. දැම්ම පද දෙකක් අතර සිදුවන සමාසේදී වෙන්නේ පළමු පදේ බොහෝ දුරට සිද්ධ වෙන දෙයක් මේ පළමු පදයේ ප්‍රකෘති ප්‍රත්්‍යය වෙන්කිරීමක් කරලා, ලොබ්කොට හරින්නට ඕනෑ විවක්ති ප්‍රථ්‍යය ලොබ් කරනවා. එතකොට ශේෂවෙන්නේ ප්‍රකෘතියන එම ප්‍රකෘතිය පසු පදය සමගේ ඒකාබද්ධ කරගෙන එක පදයක් විදිහට එතැන් සිට ඒකකය භවිතයට ගණ්ඩ ඕනෑ. අරබලන්ඩ මෙතන දැන් බුදුන්ගේ ගුණ බුදුන්ගේ කියන්නේ එක පදයක් ගුණ කියන්නේ තව පදයක් මේ පද දෙකම විභක්ති ප්‍රත්තිවලින් අන්තවෙච්ච ඒ එකක. එතකොට ස්වාදීන පද දැන් අපි කරන්නේ මේ දෙක සමාස කිරීම සඳහා පළමු පදය ගත්තා බුදුන්ගේ කියන පද ඒකා අපි ප්‍රකෘති ප්‍රත්්‍යවසයෙන් වෙන් කර. බුදු උන්ගේ. එතකොට උන්ගේ කියලා කියන්නේ ප්‍රත්‍යවිභක්ති ප්‍රත්ථතිය ඒ අපි ලෝප් කරලා දැම්වා. දැන් ඉතිරි වෙන්නේ බුදු කියන ප්‍රකෘතියන එම ප්‍රකෘතිය පසු පදයේ සමඟ ඒකා බද්ධ කර ගත්තා බුදු ගුණ. දැම් මේ පද දෙකක් සේ සලකන්න නෑ අපි. දැන් මෙතන දින්න තනිපද. හැබයි එක හැදුුණේ පද දෙකක් එකට එකතු වෙලා. ැම් බලන්ඩ බුන්ගේ ගුණ කියනවට වඩා. බුදුගුණ කියනකොට එතන තියෙනවා නෙද කෙටවීමක් සංසිිප්තවීමක් තින් සමාසින් බලාපොරෘත්තින්ඔය සංසිිප් කර ගැනීම තමයි මේ පැත්ති බලඩ මිනිියෙන් මුතු මිනියෙන් මුතු දෙැඟ අපේ දරුව විවාා ගොල දෙ අපි දකිනවා මිනි මුතු කියන පදේ දුන්න හම ඒ මේ දකාරාර්ථ සමාසපදයක් කියලා වරද්දලා හඳු නවස්තත් තියෙනවා. නමුත් සාහිත්‍යය සංග්‍රහය මත කඇතිනේද හන්ස සන්දේශ තියවා. එහිත් සුවද මල් නතිවෙයි මිනිමුතුය කියන. මිනිමුතු කියන්නේ මලක් පිපෙනවා කියන එක. එතන මිනි කියන්නේ මබැම් මනිබැම්මේයනු දළපත්‍ර කියන එක. මලක පෙති විධාරණය වෙන්නේ දළපත්‍රවලින් මිදුන හම එක තමයි මලක වික සිතවීම කියලා කියන්නේ. මිනිමුතු කියනන්නේ මලක් පිපෙනවා කියන එක. මිනිියෙන් මනි බැම්මෙන් දළපත්‍රවලින් මුතු ඳ මනිමු අර්ථය පැහැදිිකය වරදවා ගන්න නිසා. මිනිියෙන් කියන පදේ සහ මුතු කියන පදේ දෙකතු කර තමයි මෙතන අපි මනි මුතුති කියන සමාසය නිර්මාණය කරගන්නේ. මොකද කරන්නේ අන්න මිනිියෙන් කියෙන පදේ ගත්තා ඒ අප ප්‍රෘති ප්‍රත්්‍යව සැවෙන් කර ගත්තා. එහි තියෙන්නේ මිනි සහ එන් කියන කොටස් දෙක. එන් අනු විවක්ති ප්‍රත්තිය. එක ලොබ් කන දැංිතර වුණේ මිනි කියන ප්‍රකෘතිය. ඒ ප්‍රකෘතියයාපි මුතු කියන පදේ මුළලට එකතු කරගත්තා මිනිමුතු ද මිනිමුති යනු පද දෙකක් නෙමයි තනි පදයක්. ඒකකයක්. මින්මත්තට, මේ පදය භාෂාව තුළ තනි පදයක් විදිහට වර නැගෙනවාවාක්්‍යවලය දෙනවා. අන්න හොමයි සමාස සකස් කරගැනීම කරන්න දැන් අපේ දරුවන්ට කිසියා අවබෝධයක් සමාසපදයක් සකස් කර ගන්න ආකාරය පිළිබඳව ඇති වන්නඩී කියෙ ල අපප විශ්වාස කරනවා. ඔවු සමාසනාමයක මූලි ක්සණ මොනව ද කියෙ පිබඳව දැනගෙනින් දෙෙපෙ මෙ මේ කාරණනා තමයි සමාසනාමයක තින මූලික ලක්සන්. තනි සබ්දයක් ලෙස වරන ගන්නට ඕන සමාසවෙච්ච පදීයක් පදීපයක් එකතු කරග සමාසයක් බවට පත් කළට පස්සේ අපි තවදුරටත් පද කීපයක් විදිහට සලකන්නේ නෑ තනි පදයක් විදිහට සල කලා තමයි වරණැගීම්වල යොද නිවරණගනවා කියලා කියන්නේ ඒ ප්‍රකුෘතියා අගට විභක්ති ප්‍රත්තිය එකතු කරමින් විවිධ පදනිර්මාණය කරගැනීම ප්‍රකෘතියක් විවිධ්‍යාකරණ ආර්ථවලට බැදීම ප්‍රතිවලින් කරන්න විභක්ති ප්‍රතිවලින් කරන්නේ වක්ති කියන්නේ ෙද කියනෙගෙන තු විවක්ති ප්‍රත්්‍යය එකතු කරපු හම තමයි ප්‍රකෘතිය විවිධ ව්‍යාකරනාර්ථ ප්‍රකාශ කරන පදයක් මවට හැරෙන්නේ. සමාසුනාට පස්සේ ඒ සමාසවී තිබෙන අංග ඒකකයක් තනි එකකයක් විදිහට සල කලා එහි අගට මැදට නෙමෙයි ඒ කොටස්සල කෙලවරට නෙමෙයි සමස්ථයේ අගට ප්‍රත්්‍යයකතු කරමින් වරනැගීම් කාරයෙහි ය දන්ඩ ෝන මෙන බලන්න්න ද බුදුගුණ කියන එක ුදු ගුණෙන් දැන් එෙන් කියන ප්‍රත්්‍යයකතු කළේ බුදු කිය ැනට ෙයි බුදුගුණ කියන සමස්තේයකයාගට බුදුගුණයෙන් බුදුගුණයට බුදුගුණ යෙහි ආද විදිහට එක තනි පදයක් ආකාරෙන් වර්ණගාගෙන යන්න පුළුවන් ඊළඟ දෙවෙනි කාරණය බලන්න සමාසවී ඇති පද අතරට වෙනත් පදයක් ඇතුළු කළ නොහැකිවීම එහෙම නැත්තන් එම ප අතර පරතරයක් නොසිට එෙනසේ ඒ කාබද්ධ කර ලිවීම දැන් අපි බොහෝ දුරට කරන දෙයක් තමයි විශේෂණ විශේෂයන් යොදනකොට ඇතැම් තැන අපි ඇත් කර ලියනවා විේෂණය විශේෂයක ඇත් කරල ලනව වත් තන එකතු කරලා ලියනු. හැබැයි දරුවනේ එක ක්‍රමයක් පාවිච්චි කරණ්ඩඕනේ. ඇත් කර ලියන ඔබේ ලේකනේ පුරාමේ විදිහටම ලියලා තියෙන්ඩන. එකතු කරලා ලේරවනම් විේෂන විශේෂයන් හැම තැන මේ ඇතු කරලා ලියන්්ඩුවනේ දකොට සමාස දිහට අපි සලකනවා. වෙන් කරලා ලියවොත් එඒව සමාසවිදිහට සලකණ්ඩ බෑදැන් කිරි බත්ත ත් කර ලියන්න පුුවන් ඈත්කරත්ේ අප ස මාසයක් සේ සලකන්නේ නැහැ. නිල් අහස දැ කිරිබත් කෙන ක ඇත් කරලා ලිවීමම වැරදි. ගොද කිරෙන් පිසූබත් කිරිබත්නෙ එතකොටඒ අනිවාරයෙන් එකතු කරලා කිරිබත් කර ලියන් ඩුවනේ. නමුත් නිල් අහසගේකක් අපටඕනම් ඈත් කර ලියන්න පුළුවන් නිල් කියන්නේ විශේෂණය අහස කියන්නේ විශේෂය. එකතු කරලා ලිවුත් ඒ එක සමාසයක් විදිට සලකරු. එහමනම් සමාසේක අංග වෙන් නොකොට, එ කොට තනි ඒකකයක් සේ ලිවිය යුතුයි ඒවාතට වෙනත් කොටස් එකතු කරන්න බෑ කිය එකයි මේ කිය බලඩ දාරණ වසු පැටිය ගිනි කන්ද ඇට පලාගෙඩි වැලිො ඇඩ දබර් මෙෝ සමාස මේ සමාසය අංග වක කර ඒවාතරට වෙනකු දාන්න්න වෙන කොටස් දාන්න ැෑ වැට එකතු කරලා ලියන්්ඩුනේකාබද කරලා තුන් ගිනි කාරණය? සමාසය අංගයක් ලෙස යෙදෙන මුල් පදය බහුලවසයෙන් ප්‍රකෘතිරූපයෙන් සිටීම. ඔව සමාසයේ පූර්වාන්ගේ කියලාපි ගමුකු න සමාස පදේ තියෙන මුල අංගය එක බොහෝදුරට ප්‍රකෘතිරූපයෙන් අවිභක්තික රූපයක් නැත්තම් විභක්තියක වර නොනැගුණු. මුල්ස්වරූපයෙන් පවත්නා රූපය විදිහට යිතියෙන්. දැ මේවලන්ඩ මිනිස්රුව දැ මිනිස් කියන එක මිනිසා කියන පදය ප්‍රකෘතියෙන බලු පැටවා බල්ලා කියන පදය ප්‍රකෘතිය බලුනේ කොළු වැඩ කොල්ලා කියන පදයේ ප්‍රකෘතියනෙ කොළු. එතුර දැම් මේ සමාස පදවල මුලට එකතු වෙලා තියෙන අංගය පෙනී සිටින්නේ. අවිභක්තිකරූපයක් එහම නැත්තං ප්‍රකෘතිය විදිහට මිනිස් බලු කොළු. සමා සඳනා ගන කොට ලක්ෂණත් විමර්ශණය කරන්න. ඊළග ලක්ෂණය සමාසභාවේ සඳහා පොදුවේ යොමු වන්නේ අර්ථ සම්බන්ධතාව මත අන්‍යෝන්‍ය වසයෙන් අපේ ක්සාකරණ හෙවත් ගැලපෙන පදයි. ඔවු! අපට හිතුහිතු ආකාරයට මේ ව්‍යාකරණ රීති උල්ලංගනය කරන්න බෑ. ඒවා බස තුළ දීර්ග කාලයක් තිස්සේ සම්මතව මුල් බැසගත්ත පැළපදියංවෙච්ච දේවල්. භාෂා සම්ප්‍රදාය කියල දෙයක් තියෙනවා. මේ භාෂ සම්ප්‍රදායට අනුගතව තමයි අපි මේ භාසාාවේ ව්‍යාකරණංග නිර්මාණය කිරීම කළයුත්තේ. ද සදිි කරනකොත් මේ අපි මතක තියා ණ්ඩුවුන සමමාස කිරීමේදිත් මේ කාරී මතක තියාගණ්ඩුනේ මෙහෙම එකතු වෙන්නේ සමාස වෙන්නේ අන්‍යෝ්‍ය වසයෙන් අර්ථමය අපේක්ෂාවක් සහිත පද. එහම නැත්තං අර්ථ වසයෙන් එකන එක සමඟ ගැලපෙන්න්න වූ පද පමණයි එකතු කරලා සමාස තැනිය හැක්කේ ද මේයටටින් උදාහරණයක් දෙනවා අපේ දරුවන්ට බලන්න බමුණාගේ කලු දත් දැමතන පදත්තු නක් තියෙන. ඔය පදතුන අර කියපු ක්‍රමයට පෙරපදේ මුල තියෙන පදේ විභක්ති ප්‍රත්තිලොක් කරලා ඒකා බද්ධකොට සමාසයක් හදන්ඩ පුළුවන් කියලා හිතෙන්ඩ පුළුවන් ගුට වහදන්න බැරික ක්නෑ පුුවන් හැබැ ඒ වාාසා සම්ප්‍රදායට පට හැනි. වහරණුසිරෙන් සපය නෙමේ යතකොට විවාහාරය දිහා බලලා ඒ අනුව සම්පාධය කරගන්නඩ කියලා නිෙ දකරුවත් කියලා තියෙන්නේ ත වහරණුසරෙන් කියනෙක උල්ලංගනෙන ඇතකොට. මේක බමුණු කළු දත් කියලා සමාස කරන්න බෑ තිිලොත් දලාල න්නිම සමහස වෙන්නේ නෑ මේ එකක වැරදි. මේක ව්‍යාකරන විරෝධී සමාස කිරීමක් කියන එක. හේදුව? දැ මේ බමුණගේ කියන පදයක්ත් එක්ක කලු කියන පදේ අර්ථය යන්න නෑ ගැලපෙන්නෑ. කලු කියන පද අරථයත් එක්ක දත් කියන පදේ අර්ථය ගැල පෙන්ඩි නෑ. මේ අර්ථ අතර තියන අනෝන නොගැලපීම හේතු කොටගෙන මෙවා ඒකා බද්ධ කරලා එක් අර්ථයක් ප්‍රකාස කරන තනිපදයක් හදන්න බෑ. මොලින් වුවන. සදන් සියෝව එක සද අයුරක් වනසේ ගලපනු සමස්නම්. නොයෙක් නොයෙක් අර්ථවල යෙදෙන සබ්ද එකට එකතු කරලා එක් කර්තයක් ප්‍රකාශ කරන තනි ඒකකයක් තනි පදයක් බවට පත්කිරීම සමාසය කියලා කිවුවන. එතකොට දැන් එකතුවන පදවල පදවලින් අවසානයේදී ඒ කාර්ථයක් ප්‍රකාශස වේඩෝ නෑ. ඒවා සමාසවීමට පෙර වෙන වෙන අර්ථ ප්‍රකාශ කරන පදවිදිහෙට තිබනට එකතු වෙලා සමාසුනාට පස්සේ, ඒවායින් ප්‍රකාශවීත්තේ එක් කර්තයක් මේ වගේ පදෙ එකතු කර පොහමේ ඒ කාර්තවත්භාවය කියනක සමාසය නැති වෙනවා එනිසා මෙ බඳු පද එකතු කරලා සමාස තැනීම වැරදි අපි දැන්ගයි කාරණා තුළින් අපේ දරුවන්ට සමාසයක් කියන්නේ මොකක් සමාසපදයක් හදන්නේ කොයි විදිහටද සමාසපදයක තියෙන මූලික ලක්ෂණ මොනවාද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඇති වන්නඩ ඇති කියලා අප විශ්වාස කරනවා ැ අපේ සිංහල සමාස ගත්තහම දුවේපුතේ මේවා අපට පුළුවන් කොටස් පහකට බෙදන්ඩ. සමාස ප්‍රබේද අපි පහක් විදිහෙට ගන්න. මෙනිම ආකාරයට අව්‍ය සමාස කියල එක සමාස වරගයක් තියෙනවා. විභක්ති සමාස කියලා තවවරගයක් තියෙනවා. විශේෂන සමාසය කියලා තවත්වරගයක් තියෙනවා. අන්‍යාර්ථ සමාසය කියලා තවත්වරගයක් තියෙනවා. දකාරාර්ථ සමාසයේ. ඔහොම සමාසය තුළ, පංචප ප්‍රබේදයක් පවතින බව මතක තබා ගතයුතුවයි සමාසය පස් වැදෑරු. ආකාර පහකට බෙදෙරු. දැන් ඊ ළඟට අපි මේ එක්කෙක් සමාසය අරගෙන ඒ සමාසවල මූලික ලක්සණ මොනොවද ඒවායහි පවත්නා අනුප්‍රබේදයන් කවරේද කියලා නැවත විමසා බලන්නට ඕන. අපි යනු මුලින්ම බලමු අව්‍ය සමාසය ගැන්. අව්‍යය සමාසය. අව්‍යේ කියලා පදයක් මේ සමාසය හඳුන්න්න මුලොට එකතු කරලා තියෙනව නිද මේ පද තෝරල දෙෙන්්ඩ ඕන ස මාසය මොකක්ද කියන එක කියල දෙන්න කලි. ඔවු! දරුවනේ මේ අපේ පැරණි ව්‍යාකරණකරූ භාෂාවේ තියෙන සියලු පද ප්‍රධහන කොටස් දෙකට බෙදෙනවා. පදං චතුර්විදම් ප්‍රෝක්තන් නාමාක්‍යතෝප සර්ගජාකය. පද හතර වද ඇරුම් වනවද නාම පද, ආක්‍යාත පද උපසර්ග පද නිපාත පද කියලා එතකොට සියලු පද මේ කොට සතට බෙදෙනනවා නාමද ගත් හමඒ තවතවානු කොටස් තියෙන පුුවන් ඒනේ පදුවේ භහෂාවක තියෙන පද කියන ඒකය නැවත කොටස් හතරකට බෙදෙනවා ඒ අනුව නාම පද ක්‍රියාපද උපසරග පද නිපාත පද කියලා බෙදී යනු දැන් අපි නාම පද හා ක්‍රියාපද එක ගොඩකටත් උපසරග හා නිපාත පද තව ගොඩකටත් වෙන් කරලා තියෙන එම වෙන් කරන්න හේතුව මේ පදවල න විශේෂත්වය. නාම පදහා ක්‍රියාපද කියන පදවර්ග දෙක සකස් වෙන්නේ වෙන්න මේක්‍රමයට. ප්‍රකෘති ප්‍රත්්‍ය සංයෝගයෙන් එකවෙේ ප්‍රකෘතිය හා ප්‍රත්තිය කියන අංග දෙක එකට එකතු වෙලා නිෂපාධනය වන සකස් වෙන නිර්මාණය වෙන පදවලට අපි කියනවා නාම පදහා ක්‍රියාපද කියන. ප්‍රකෘති ප්‍රත්තිය එකතු වෙලා හැදෙන පද තමයි වරනැගෙන පද බවට සැලකිෙන්නේ. වරණැගෙනවා. බො ප්‍රකෘතියට වෙනස් වෙනස් අර්ථ දෙන එක ව්‍යාකරණාර්ථ දෙන උක්තාර්ථය, අනුක්තාාර්ය ඒක වචනාර්තයේ, බහු වචනාර්තයේ නියතාර්ය න්‍යතාර්ය හොම ව්‍යාරනාර්ථ ොඩක් තියරන පදයක් ගත්තහම නමපදයක් ගත්තහම මේකේන ව්‍යාකරණාර්ථ දෙන ප්‍රත්‍යයක් ප්‍රකෘතියකට එකතු වෙලා, විවිධ අර්ථ දෙන පද බවට ඒ ප්‍රකෘතිය සකස්කර ගැනීම වරනැගීම කියලා කියන. නැඟපේ දරු විභක්ති ගැන දන්නවා. නාම පදයක් විභක්ති නමේ ක අපි වරණ ගා ගන්නවානි. ප්‍රථමා කර්මකර්තුරු කරනාදී විහට තුරෙක් විභක්තියක ඒක වචන බහ වචන කියලා රූප දෙකහුත් අප සකස්කරගන්නවන්නේ. මේ ක්‍රියාවලියට තමයි කියන්නේ වරනැගීම කියන්න. එතකොට ප්‍රකෘතිය හා ප්‍රත්ථ්‍යයකේන අංග දෙක එකතු වෙලා නිර්මාණය වන පදවර්ගවන නාම පදහා ක්‍රියයාා පද. අපට පොදුවේ වර නැගෙන පද කියලා හඳුන්න්නට පුළුවන් නැත්තම් වය පද කියලා කියන්න පුළුවන් වෙනස් වෙන නැත්තං පදයකින් විවිධ රූප නිර්මාණය කරගත්ත හැකි කියෙන අර්ථය තමයි මේ වර නැගීම නැත්තම් වය කියන එකේ තියෙන්න්නේ මෙ බලන්ඩ උදාහර නැත් දෙෙනවා බලු කියන ප්‍රකෘතියට ආකේන ප්‍රත්ථය එකතු කරගත් තහම බල්ලා කියලා හැදෙනවා මෙතන්ට ආවෙනහට ඕ දැම් මත් බල්ලෝ කියලා හැදෙනවා මෙතන්ට අන් කියන ප්‍රත්ථය දැම්ත් බල්ලන් කියලා හැදෙනවා. එතකොට බල්ලා කිය එකේ අර්ථයයි බල්ලෝ කියන එක අරථය අද වෙනසක්තියෙනවානි බල්ලායි කෙනයි බල්ලෝ ගොඩයිනේ. එතකොට බල්ලෝ සහ බල්ලන් කියන පදක අර්ථය වසය වෙනසක්තියනවානි බල්ලා කිය පපුහ බල්ලෝකේපුහම අපි උක්තාාර්ථය කියලා කියනවා බල්ලන් කියපුහම උක්තාාර්ථය කියලා කියනවා. එතකොට හැබැයි බලු කියන එකම ප්‍රකෘතියෙන්තමයි බල්ලා බල්ලෝ බල්ලන් කියන මේ පදතුනම හදා ගත්ේ. අන ඕකටතමයි වරණැගීම කියලා කිය? බන්න ක්‍රියාදයක් හැන හැටි. බල කියන ප්‍රකෘතිය අපි ධාතු ප්‍රකෘතිය ක කියල්ලා කියන මතකයින දහහි පන්ති ඉගෙන ගත්තතා ක්‍රියාපදයක මූලේට අපි කියැන ධාතු ප්‍රකෘතිය කියල. දාතු ප්‍රකෘතියට ඔන්න ඊ කියලා ප්‍රත්තියක් එකතු කරගන්නවා. දැන් නාම පදවල අගට එකතුවන ප්‍රතිවලට අපි කියැ නාම ප්‍රකෘතියන්ගේ නාම ප්‍රකෘතියන්ගේ අගට එකතුන ප්‍රත්තිවලට අපි කරන නාම විභක්ති ප්‍රත්තිය. ධාතුප ප්‍රකෘතියන්ගේ අගට එකතුවන ක්‍රියාපද තනා ගැනීම සඳ හකතු කරගන්න ප්‍රත්තියෝල්ටි කියන්නේ ආක්‍යාත විභක්ති ප්‍රත්‍ය ක්‍ර්‍යාප පාද වලදි දරුවට යම අවබධයක් මෙ ගෙන තියෙනවා. ඇතුට බල කියන ධාතු ප්‍රකෘතියට ඊ කියන අක්‍යාතත් ප්‍රත්්‍යයක තුනහම බලයි කියන ක්‍රියාපද හැදෙන. දැන් දරුවනේ ඔබට පැහැදිලි වඩෝ නෑ නාම පදහා ක්‍රියාපද කියන පදවර්ග දෙක සකස්වීමේදී පොදු ලක්ෂණයක් තියෙනවා. තමයි ප්‍රකෘතිය හා ප්‍රත්්‍ය කියන අංග දෙක සංයෝග වෙලා මේ පද හැදෙන්න්නේ කියන එක. දැ දෙවැනි වරගේ උපසර්ග පදහා නිපාත පද. මමුලින්කන භක්ති්‍යන්තම් පදන් කියල භක්ති ප්‍රත්තියකින් අවංගවනයක එකකට තමයි පද කියන්න කියලලා හැබයි මේ සම්බදධ වලංගු වෙන්න නෑ. උපසරග සහ නිපාත පදහෙම හැදෙන්න්නේ නෑ. ඒවාහි ස්වභාවේ තමයි මූලික ස්වරූපය මුල්ස්වරූපය මිසක, එඒ තනාගත හැකි වෙනත් ස්වරූප නැත. නාමපදයක ක්‍රාපදයක මුල්ස්වරූපෙන් තනාගන්න වූ වෙනත් ස්වරූප රාසික් තියෙනවන බලු කියන රපයෙන් ප්‍රකෘතියෙන් බල්ලා බල්ලෝ බල්ලම් බල්ලන්ට බල්ලාගේ බල්ලන්ගේ බල්ලාෙර ොම ගොඩා රපහදාගන්නඩ පුලුවන්නේ බල කියනකෙන් බලති බලහි බලහු බලමි බැලුවයේ බැලුවෝය අදි නොය කරපහදාගන්නඩ පුළවා. එතකොට මුල් රූපයෙන් තවත් රප නිර්මාණය කර ගැනීමේ සක්තිය තියෙනවා නාම පදහා ක්‍රියාපද කියන පදවර්ග දෙකි උපසර්ග සහ නිපාත කියන පදවර්ගවල එම ලක්ෂණේ නෑ ඒවාහි මුල් ස්වරූපය හැර වෙනත් ස්වරූපයක් නැත මුල්ස්වරූපයම පමණයි ඒ හැම උපසර්ගයක්ම හැම නිපාතයක්ම හැම තැනම යෙදින්. තු මේවා ප්‍රකෘති ප්‍රත්්‍යය සංයෝගෙන් සකස් නොවන පද ප්‍රකෘති ප්‍රත්්‍ය සංයෝගෙන් සකස් නොවන පදවලට අපික නො වර නැගෙන් නැති පද. වරගෙන් නඇති පදවලට තමයි ගැන්නේ අව්‍ය පද කියලා තරෙනවා මොවාදම අව්‍ය කියද කියලා. වරනගෙන් නැති පදවලට අව්‍ය කියලා කිය නවා එමනත්තම් ප්‍රකෘති ප්‍රත්තිය සංයෝගෙන් සකස් නොවන පදවලට අව්‍ය කියලා කියනවා. මුල් ස්වරූපය හැර වෙනත් රූප නිපදවාගන්නට බැරි පදවලට අපි කියනවා අව්‍ය පද කියලා. ඒ අයටතර තමයි උපසර්ගහා නිපාත කියන පදවර්ග දෙක වැටන්නේ දැම්මි පහලතින උදාහරන බලන්ද අභි උප අනු සං නිරවා උපසරගෙන ූදොන අගි පත පාටමකුත් තියෙනවනි දැ මේ උපසරගේ අභි කියන එක කොතන යෙදුනත් අබිම තමයි මේ රූපය හැර මේකේ වෙනත් රූපයක් නැත අභි උප කියන එකත් එහෙමයි අර බල්ලා බල්ලෝ කියෙලා වරනැගුව වගේ උපා උපෝකයන්ට බෑමි එක උපම තමයි හැමතැන මේක ඉළකට බලන්න නිපාත හෙවත් මෙන් නිසා නොහොත් මේවත් මේ රූපය හැ හෙවත් කියන එක මේ රූපය හැර වෙන කිසිදු රූපයක් නෑ දැ නිසා කියන එක සමහරයි නිසා වෙන් කියනවන්නේ හෙම බෑ නිපාත වරණ ගණ්ඩ බෑනෙ කවරුවත් කියනවා දහා බල්ලලා සමහර වචන භාවිත කරන්නේ පහොඳට හිතල බලන්න නිසා නිසා වෙන්න නිසා නිපාත වරන ගණ්ඩ බෑන නිපාත අව්‍ය පද ජාතියක්න එතකොට කොහොමද වෙනත්රූ පහදන්නේ හෙවත් මෙ නිසා නොහො දැන් හෙවත් කියන එක හෙවතවූ හෙවත කියඩ බෑ අපට හෙවත් විතරයි මුල් ස්වරූපය පමණයිතියෙන් ඒ වැට තමයි කියරන්නේ අව්‍ය පද කියලා නද අපේ වාතුරුකාවා විශමාසයනෙ අව්‍ය සමාසයක් එක්ක මේ අව්‍ය පදවල තියෙන සම්බන්ධී මොකද බලමු අපි සැරහැට. අව්‍යය පදයක් හෙවත් නිපාතයක් හෝ උපසරගයක් යම් නාමපදයක මුලට එක්ව සෑදී ඇති සමාසය අව්‍යය සමාසයයි.ඒ යළි අනුකොටස් හතරකට බෙදනු ලැබයි අපි සිදස් සඟරා පොති දස්සඟරාව අව්‍ය සමාසයේ අනකොටස් හතරක් දීලා තියෙනවා ඒවත් දැනගෙනින් ප්‍රයෝජනවත් එනිසා පයව පහැදිි කලා දෙනවා. අව්‍ය සමාසයක තියෙන මූලික ලක්ෂණය වෙන මොකක්වත් නෙම මේ සමාසයේ මුලට එකතු වෙලා තියෙන් ඩෝ නෑ එක්ක උපසරගයක් නැත්තන් නිපාතයක්. හරි ලේසි අතුරගන්න එක. උපසරගයක් හෝ නිපාතයක් මුලට එක්ව සෑදී තිබෙන පදයක් වෙයි නම් ඒ අවි සමාස පදයක්. හරිම සරලයි. එතකොට මුලට එකතු වන, උපසරගය හෝ නිපාතේ මත ඒ උපසර්ගය සහ නිපාතල අර්ථ මත යළි අව්‍ය සමාසය අනු ප්‍රබේධ හතරකට වෙන් කරනවා. යව් ආදී ගණය ගනය කියෙ සමූහය. යව් කියන උපසර්ගය ඇතුළූ උපසර්ග කීපයක් එකතු වෙච්ච සමූහයට යව් ආදී ගනය කියලා කියනවා මුලික වසහ හිතියෙන යාව යතා. යාව යතා කියන්නේ තත් සමරූපය යව් යත කියන්නේ ඒවාහි තත් භවරූප. ක යව යතා කියන උපසර්ග නැත්නම් යව යත කියන උපසරග මුලට එකතු වෙලා. සකස්වී තිබෙන නාම පදවෙයි නං ඒවාපට අව්‍ය සමාසයේ යව් ආදී ගනයට අයිති පදවිදිහට සලකණ්ඩ පුළුව. අර බලන්න යාව ජීව අපි කියනව ේද මංඒ සමිතිය යාවජීව සාමාජිකයේ. එක ජීවිතය තියෙනතා කල්ලේ සාමාජිකත්වය අහසි වෙන්න නෑ. ඒවගේම යාව ජීව කියන එක තත් බව ක්‍රමයට ගත්තො තියාව් දිව්. ය දව් යත්හා විදි ඔව යම් ආකාරය යම්සේ දෙපරිදදෙන් යහා විදි ආකාරය යම්සේ දෙපරිදදිංගේ නර්ථයක ති එන්නේ යත්හා විදි යතා කියෙන් උපසරගය යතා කියන උපසරගය ත් බව විදිහට ගත්තාහම ය යත විදි යහා ලාභ ජීවිතයක් තුළ යහලාබ සතුෂ්ටය කියනක තින්නෙ පැ කලලාි කියනවන්නේ ලැබෙනන දෙෙන් සතුටුවෙන්ඩ උ සහ කරන්නඩ න තකොට ජවිත ොහම සැසිිදාදයකයි. මොන තනකට ගත් ො තත්ත හිටියත් <ISC> <zhind��Ps> ය කියන සංල්පයේ ජීවිත තුළ තියවනම් බොහො ෘපතියෙන් සතුටෙන් කල්ගවැඩ පුළුවන්. යතහා ලාබ එක යත ලබ යත ලබ යතහා කියන උපසරගය තත් බව වෙනකොට ය යත ල ලාබත් ලබ වෙනවා. යතහාර්ථය සියලුදේහි යතහාාර්තයටහගෙන ින් ෝනි ජීවිතය යතහර්තය සමාජ යථහාර්තයන සිදුවීම් තුළ පවත්නා යතහාාර්ථය න තියෙන අවිශමාස පදයක් යතහාර්ථය යථහාර්ථය ඔය විදිහෙට. ඒවා වැට අව්වාදී ගණනයට. ඉලඟට කූ ආදී ගනය කට තවත් ඔන්න අව්‍යපද සමූහයක් එකතු කරගෙන. ඒ සමූහයේ අව්‍යපදයක් මුොලටේදිල සකස්වෙන සමාසපද කූවාදී ගනය සමාස කියලා සලකනවා. ඊට අයිතියෙනවා කූ දූ සු කියන උපසර්ග. දැ කු ද කියන උපසර්ගවලින් ප්‍රකාශ වෙන්නේ අනිෂ්ටාර්තයක් බොහෝ විට සූ උපසර්ග උත්කෘෂ්ඨාර්තය භාවිත වෙනවා. දැ කු කවි. කියන නාම පදට කූප සරගදාපම කොකාවි. නෑ හොඳ කවිියෝ ඉන්න වගේ මේ අතර කුකාවියොත් ඉට ොලුවන්න කවිකමක් නෑ. බොරුවට කවිෙක් විදිහට පෙන්නෙනඉන්නවා. කුකවිියෝ ඉන්නවා. ඉළඟට කුපුරිස් නින්දා ලැබිය යුතු පුද්ගලයවා මේ සමාජයේ. එයායට කියන්න කුපුරිස් කියලා. ඉළඟටුමන් කුමන්ත්‍රණය කුමන්ත්‍රණයක් කියලා කියන්නේ හොඳ වැඩට කරන කතිකාක්න්න බෑනෙ මේ කාටහරි උගුලක් කටවන්ඩ විපතක් ඇති කරඩ රහසිගතව කරන සාකච්ඡාවට අපි කියන කුමන්ත්‍රණය කියලා. එකක හොඳ සාකච්ඡාවක්නේකූ කෙනප සරගෙන් ඒසාකච්ඡාව වැරදි කිය පැදිි කරම්. සමාජය ඉන්නවනි දරුවනේ සුප්‍රකට මිනිස්වඉන්න. හොඳ වැඩ කරලා, හොඳ නමදිනාගෙන මාජි ප්‍රසිද්වෙච්චයන්න සුප්‍රකට චරිත. ඒ අතර මිනි මරලා, මංකොල්ල කාලා රාජ්‍යදයපොලො හොරකං කරලා ප්‍රසිදධට පත්වෙච චරිතත් සමාදය ඉන්නවනේ අපි ඇයට කියන්න නෑන සුප්‍රකට චරිත කියලා. ඒමිනිස්සු කුප්‍රකට චරිත. කුප්‍රකටයි වැරදි වැඩ කරලා නරකදය කරලා සමාජ විරෝධී ක්‍රියාවන් කරලා ප්‍රසිද්ධ වෙච්චක දෙයකර කුප්‍රට කියලා කියෙනවා අප. දුදන දුබල දුසිල් දුමාන දුමන කියලා කවේ දුක්කිත නැත්තන් දුෂ්ට මනසකෙන අදහසකින් ගත්ත හැකි දුමාන දුෂ්ට මනස සුදාන සුවන්ද සුගුණ සුසිල් සුගඳ කියන එකේ ගටව ආදේශ වෙලා සුවන්ද කියලා හැදෙනවා ස ූපසරග මේ වගේ වැතකට ඔන්න දරුවන්ට පැහදිල වෙන මේවා වැටහ අවි්‍ය සමාසයට අවි සමාසයට අවි සමාසි කූවාදී ප්‍රබේදයට. ඉළඟට ප ආදී ගනය කියලා තව වරගයක් තියනවා. උප අනු කියන උපසරග එකතුවෙච්ච සමූහයට තමයි ප ආදී ගනය කියලා කියන්නේ තු එක උපසරගයක් මුලට එකතුවෙලා හැදිලා තියෙන සස පද පවාදී ගනයට අයිතිඇ්‍ය සමාස පද විදිහයට සලකණ්ඩ පුළුවන්. පවර වර කියන්නේ උතුම් මේ උතුම් කියන අර්ථ දෙන වර කියන පදට පකයෙන් උපසර්ගය එකතු වෙලා පවර වඩා උතුම් බල පබල බඳ පබඳ සින්දුු පසිදු ගුරු උපගුරු උපමානය උපකරණය අනුනායක අනුමානය අනුශාසනය මෙහැමෙක්කම උප අනුවාදී උපසරග දකින්නට පුළුවන්. ඔය විදිහට. ඉළඟට දරුවනේ සිවුව අනු කොටස විදිහට අත්ව්‍ය සමාසයේ න ආදී ගණය කියන එක සලකනවා. දැන් මේ න යනු උපසරගයක් වගේම නිපාතයක් විදිහෙටත් භාවිත වන අවවිරූපයක්. එතකොට මේකෙදී විශේෂකාරණයක් සඳහන් කළ යුතුයි මෙ න කියන අව්‍යරූපයට පසුව, යෙදෙන නාම පදය සොරයකින් පටන්ගන්නා අවස්ථාවේ, ඒ නට අන් කියන ආදේ සිදධ නමිය බලන්න න අදර දැ මෙතන අදර කියන පදේ මුල තියෙන සොරයක් නේ මේ වගේ තැනකදී නට අන් කියන ආදේශේ සිද්ධ වෙනවා. අන් අදර ඉට පස සොර සදික්‍රමයට අනදර කියලා දෙ එකතු වෙලා. නෑට පසුව තියෙන්නේ ව්‍යන්ජනාක්ෂරයකින් පටන්ගන්න පදයක් නං එතකොට වෙන්නේ නට ආදේශ වෙන එක මෙ න කුසල් දැන් කුසල් කියෙන් තැන කයන්න වියන් ජනාක්සරයක් එ නිසා නට ආදේශ වනාා අක්කු සල් මේ බලන්න උදාහරම කහිපයක් තියෙනවා න ආගත අනාගත නොපැමිණිකෙන අදහසන න ආකූල අනාකූල න අවශ්‍ය අනවශ්‍ය න උපම අනුපම ඔු සතුව අනුපම නිර්මාණ ශක්තියයක් තිබේ කලාිගෙන උපමා කරන්න බෑ සමාන කරන්න බෑතවත් කෙන කුටේ ක්ති. පමණ අපමන න ප්‍රකට අප්‍රට න කටයුතු අක ටික්ද බලන් අපි මේ නිතර භාවිත කරන වචන කොවි තරම් ප්‍රමාණයක් මේ අව්‍ය සමාස වනට අයිතිද කියලා. මේ වගේ පද දැකපු හාම අපේ දරුවට තේරනාමයක අව්‍ය සමාස ක්‍රමයට හැදිච්ච පදයක්. සමාසපද හඳුනගන්න පුුවන්කම ලැබෙන්ඩ ඕනේ හොයි දැන්ක් තේරෙන්න්නට ඕනෑ දරුවන්ට පැහැදිලි ඇති අව්‍ය පද කියන්නේ මොනවද අව්‍ය සමාසයක් එක්ක මේ පදවල තින සම්බන්ධය කුමක්ද අ්‍යපදයක් එකවි උපසරගයක් හෝ නිපාතයක් සමාසයේ මුල අංගය පූර්වාංගය ලෙස එක්ව තිබේ නම් අපිඒවට කියනවා අව්‍ය සමාස කියලා ඉතිං ඔබ කියවන පොත් පත්වල අවි සමාස පද හමුණ හම හඳුරගන්න වහන්සේ ගන්න මේ ලක්ෂණය පද නම් කරගෙන හරි අපි ළඟ සමාසටය විභක්ති සමාසය දෙවිනි සමාසය විභක්ති සමාසය දැන් නාම පදයක් වරණගනකොට විභක්ති නමයක් භාවිත කරනවාහි මකයි දරුවන්ට මේ විවක්ති නමේ ආරම්භක විවක්තියට කියන ප්‍රමා විභක්තිය කියලා අවසානු විභක්තිට කියන්නේ ආලපන විභක්තිය කියලා. එතකොට මේ විභක්ති දෙක අතැහරපුහම තව භක්ති හතක් තියෙනවා. ඒ හතත් එක්ක තමයි විභක්ති සමාසය සම්බන්ධ වෙන්නේ. පෙරපසු විබත් හැර සෙසු සත් විබත් අත්පද පරපද සබඳ ලදහොත් විත් සමස් එවූ එමයි දස්නකරකරුවයක පැහදිලි කරන්න බලන්න රතමා ආලපන විභක්ති දෙක හැර. සෙසු විභක්ති හතෙන් කුමන හෝ විභක්තියකට අයත් පදයක්. මුලටයේදී වෙනත් පදයක් සමගේ එක්ව සිදුවන සමාසය විභක්ති සමාසයයි. මංර මුොලින්. සමාසපද සාධනක කරගන්න කොමද කියන පැදිි රදදි බුදුගේ ගුණ බුදුගුණ මිියෙන් මුතු මිනි තුකල උදහර ගන කිවන. දැ මෙවක් එෙලින්ම විභක්ති සමාසයටයි වැටෙන්නේ. මුල පදය. ලොප්ප යන මුල් පදය කර්ම කර්තරු කරන සම්ප්‍රධාන අවදි සම්බන්ධ ආධාර කියන විභක්ති හතෙන් කුමනොහෝ විභක්තියකට අයිති පදයක් නම් එකවේ මුල් පදයේ ලොප්පගේපු විභක්ති ප්‍රත්තිය ඔය කියපු විභක්ති හතෙන් එකකට අයිතිය එකක් නම් ඒව එකතුවෙලා හැදිච්ච සමාසයට අපි කියන්නේ විභක්ති සමාසය කිය. මනන්දැන් ය පැදිලි රීමත් එක් විභක්ති සමාසය අනුප්‍රබේද හතක් තේන්ඩුන කියන එක තෙරෙනු. කර්ම යුභක්ති සමාසය, කර්ම වභක්ති සමාය කරතතුරයුභක්ති සමාසය අදීවිදිහයටට එහි ප්‍රබේද හතක් අපට හඳුන ගන්නට පුළුවන්. ඔව මුලින්ම අපි ගර්මු කර්ම යුභක්ති සමාසය. ඒකීවේ මුලට එකතුවී තිබෙන පදයේ ලොප්පගේපු ප්‍රත්තිය අයිතිව තිබුණේ කර්ම විභක්තියට නං ඒ සමාසේට අපි කර්ම යුභක්ති සමාසය කියලා කියන. මේ බලන්න කරනුයේ කම්කරු මුරය කරනුයේ මුරකරු දැ මුරය කියන තැන මුර ධන ප්‍රකෘති ප්‍රත්ති්‍ය වසේ මුරය කියන පදේවෙන්කලොත් මුරන කියන්නේ කර්ම විභක්ති ප්‍රත්තිය ඒ ලොබ් කරලා මුර කියන ප්‍රකෘතිය අ කරනුයේ කියන එක ප්‍රකෘතියක්ත්තක එකතු කර ගත්ත. මුරකරු. ලිපිය කරනුයේ ලිපිකරු. එතකොට මෙතැන්ට ඉෙදිර තියෙන පදය වැටෙන විභක්තිය මත තමයි. මේ සමාසය කුමන විභක්තියද නියෝජනය කරන්න කියන එක තීරණය කරන්න. කර්තරු විභක්ති සමාසය. මුල පදය කර්තරු විභක්තියට අයිතිව තිබිලා එහි ප්‍රත්තිය මැකී ගොස් පසුපදයක්ත්තෙක් එකතු වෙලා සමාස වී තිබේ නං අපි එකට කියනවා. කර්තරු විභක්ති සමාසය කියන. පරා විසින් පුටුයේ පරපුටු මේ විසින් කියෙන නිපාතයේ තමයි අපි කර්තරු විභක්ති රූපවල, විභක්ති ප්‍රත්ති අර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන්නේ. විභක්ති සූචක නිපාතයක් කලපියකට කියනු. ඔව පරා විසින් පුටුඒ පරපුටයකිවි. අන්‍යන් විසින් පෝෂණය කරන ලබන කෙනට තමයි පරපුටු කියලා කියන්න පෙන් දරුවත් පරපුට තමයි තාම දෙමව ප පියුණ පෝෂණය කරන්න බව එ පරපුට මටමේ තමයිඉන්නේ. පරපුටු කියලා කෝකිලයටත් කියනවන එද කුලටත්. දෙවියන් විසින් දෙන ලද්දේ දෙව්දත්. දෙවන් වින් පිරණපි නාට තමයි දේවදත් කියලා කියන්නක දෙවියන් විසින් අන බලන්ට පරාවිසින් දෙවියන් විසින් කර්තුරු විභක්ති පද සමාසය මට එකතු වෙලා තින් කරණ යභක්ති සමාසයට යම් කිරෙන් පිසූබත් කිරිබත් කිරෙන් කියන එක කරන විභක්තිය නියෝජනය කරන පදයක් කිරි එ එන් කියන ප්‍රත්තිය කරණ භක්තිටයි වැටෙන්. තුර ඒ ප්‍රත්්‍යය ලොප් පෙලා කිරි කියන ප්‍රකෘතිය බත් කියන පදට එක කිබත් ගලින් කළ පිළිමය ගල් පිළිමේ ගලින් ගල් ඉන් ගල් එන් හෝ ගල් ඉන් ඉන් කියන ප්‍රත්ය ලො පෙලා ප්‍රකෘතිය පිළිමේය කන පදඇත් එක සම්බඳනා ගල් පිළිමය අතින් කළ වැඩ අත් වැඩ එවා කරන විභක්ති සමාස පද. සම්ප්‍රධාන විභක්තියට වැටන සමාස පදමොනුවද. පිනට දෙන හාල් පින් හාල් ඉස්සරාපයේ ගම් ගෙවල්ුවල අම්මලා මැටිමමුට්ටිය අත්තයාගෙන හිටියා හැම වේලකටම උයන්ඩ හාල් ගත්ත හම නෑබිලියට හාල් මිටක් අර මුට්ටියට දානවා. ඇයිම පිනට දහමට දෙඩ සම්මාධමෙන කෙනෙක් අවුත් එයායටට දෙඩ ධානයයක් පින්ක මක්තියනවකයුත් ඒ වෙලා දන්නට තම අර හාල්ටි එකතුරගන්න පිට හාල් පි හල් පි හ මුට්ිය කලක වෙන් කල යාග හිටි දැම තිතන්නේ අපේංකතිකරම ත් වට අන්ගේ සංස්කෘතිය තු තිබු. ට දෙන හාල් පිංහාල් පිනට කිය පු හම දැන්ගේ රූපය වැටෙන්නේ සම්ප්‍රධාන විභක්තියට ගුරුන්ට පුදන පඩු ගුරු පඩුරුට ප්‍රත්්ති සම්ප්‍රධාන භක්තියෙන් එන්නේ දෙවියන්ට කරන කන්නලවව දේව කන්නලව අදී උදාහරණ අනුව සම්ප්‍රධාන විභක්තියට වැටෙන විවක්ති සමාස පදමොනවාද කියන එක හඳු ගණ්ඩ බලන්න ව අවදි විභක්ති සමාසය මිහියෙන් නැගෙන දුම් මිහිඳ මීදු මහ පොලොවෙන්නේ ඒදුම මතුවෙන් එනිසා මිහියෙන් නැගෙන දුම් දු මහියෙන් කියන පදේ වැටෙන්නේ අවධවි භක්තියට මිහි එ මහියෙන් මිහි දන එන් එ ලොබ් කරා මිහි කියන පකෘතිය දුම් කියන පදේ එකතු කරගත්තා මෙ හිදුම් සමාසේ හදාගත්තා මිනිියයෙන් මුතු මනිමුතු ම කියල දුන්න. මනිි බැම්මක් මනිපත්‍රවලින් මුක්ත වූයේ මිදුනේ මිනිමුතුය සොරුන්ගෙන් පැමිණෙන බියස්ොරබිය. මුහුදෙන් හමන සුළඟ මූදු සුළඟ. රටිං ගෙන බඩු රට බඩු. ඒත් අවධභක්ති සමාසයට අන්තරගත කරන්න පුළුවන්. සම්බන්ධ විභක්ති සමාසය. සමාසවී ඇති පදවල සමාසයේ පූර්වාංගය සමාසවීමට පෙර සම්බන්ධ විභක්තියට අයිති පදයක් විදිහට තිබුණ නම්. ඒවට අපිගැන සම්බන්ධ විභක්ති සමාස කියල්. බුදුන්ගේ ගුණ බුදුගුණ. මවගේ කිරි මව්කිරි. ඇතුන්ගේ දල, ඇත්දල ඔයාද විදිහට. ඒවගේම ආධාර විභක්ති සමාස ගත්තහම පොලෙහිතෙල් පොල්තෙල් නිෙරලු තෙල් කියත් පොල්තෙල්ලෝට කිය නිරලු ෙහිතල් නැලිතෙල් කියත් පොල්තල් ලොට කිය ැතෙල් එ පොල් ගෙඩිය තෙල් කිය නර්තීම. වනයෙහිමල් වනමල් ගඟෙහිදිය ගන්දිය අද රූප විමර්සනය කරන්න දැ මේ විභක්ති සමාසය හොඳටම තේරුම් ගැනීම සඳහා විභක්ති ගැන අවබෝධයු තියෙන්ඩුවනෑ විභක්ති පාඩටමත් බොම සැලකිල්ලෙන් අපේ දරු අධ්‍යනය කළ යුතු. විභක්ති නමය ගැන එ විභක්ති නමේ රූප සකස් වනනාකාරය ඒ භක්ති නමයට අයිති ප්‍රත්තිමොනවද අද දෙවල් ගැන අවබෝධයක් තිමනුත් මේ විභක්ති සමාසය බොම පහසුවෙන් ගහනය කර ගණන්ඩ පුලුවන්. හරි එහෙම නම් දැන් අපි තුන් වෙනි සමාස ප්‍රබේදයට යම් විශේෂන සමාසය. විශේෂණ සමාසය හඳුනාගැනීමේදී විශේෂණ පද මොනවද කියක ගැන අවබෝධයක් ඇතිකර ගණඩු . තවත් පදයක් විස්තර කිරීමට වර්ණනාකිරීමට යොදාගන්නා පදවලට අපි කියනවා විශේෂණ පද කියනවා. තවත් පදයක් විස්තර කිරීම සඳහා වර්ණනාකිරීම සඳහා යොදාගන්න පදට විශේෂණ පදය කියනවා. ඒ විස්තරයට වර්ණනාකිරීමට බඳුන්ව වන පදේ තියෙනවා. එකට අපි කියන්නේ විශේෂෂය පදය කියලා. විශේෂ විශේය. විසේෂන විශේෂයන් එකතුවෙලා හැදෙන සමාසයට තමයි කියන්නේ විශේෂන සමාසය කියලා. විස්තර කරන හෝ වර්නාා කරු ලබන පදේ විශේෂණයයි. ඒ විස්තර කිරීමට බඳුන්වන පදේ විශේෂයි. විශේෂන විශේෂපද එක්ව සෑදෙනමා විශේෂන සමාසය නම් වී. දැන් මේ සහ විභක්ති සමාසය. හඳුවා ගැනීමේදී යම් සංකීර්ණත්වයක් තියනවා. සමන් දරුවන්න බහම සරල පැහදිලි කිරීමක් කරනවා විේෂන සමාසපදයක් දැක්කහ මේක විභක්ති සමාසයෙන් වෙන් කරල හඳු ගන්නන්නේ කොහොම කිය එක දැනැගනීම සඳහා.කො පොදය ගත්තහම විභක්ති සමාසයත් විශේෂන සමාසයත් මේ දෙකේම තියන්නේ විශේෂන ශේෂයගේ එකතුවවක් තමයි. විශේෂන විශේෂයක නංග දෙක තමයි මේ සමාස දෙක එකතු වෙලා තියෙන්. නමුත් විශේෂණය දරුවනේ අප සාම්ප්‍රදායක ්‍යාරණ පොත්තුල කොටස් දෙහට බෙදරවා. තුල්්‍යධිකරන බන්නනාධි කරන කියලා. අධ තන අධිකරන කියලා කියන්නේ උසාවයහෙම නෙම. තොන අධිර කියලා කියන්නේ. ලිංග විභක්ති වචන කියන ව්‍යාකරණනාංග තුනට පාවිච්චි කරන නම්. අධිකරන. එතකොට ලිංග විභක්ති වචන කියන ව්‍යාකරණංග තුනින් විශේෂනයයි විශේෂයයි කියන පද දෙක සමාන වන්නේ නම්. ඒකීවේ විශේෂණ පදේ ලිංගේම විශේෂපදයත් ගනී නම්. විශේෂනපදය විභක්තියම විශේෂපදයත් ගනී නම්. විශේෂණපදය වචනේම විශේෂපදයත් ගනී නම්. එතකොට කියනවා තුල්්‍යාදි කරමයි විශේෂන විශේෂයන්ගේ ලිංග විභක්ති වන සමානයි කියලා කියනවා. විශේෂන සමාසයේ සිද්ධවෙෙන් ඔය අවස්ථාවේදී. එකකිවේ විශේෂන විශේෂයන් ලිඟ භක්තිව වචන වසයෙන් සමාන වෙනකොට ඒවා එකතුවෙලලා හැන සමාසේට අපි කියනවා විශේෂණ සමාසය කිය. අපි විභක්ති සමාසේට සම්බන්ධ කරගන්න නඇතු අතහරපු යභක්ති දෙකත් තිෙනවනි ප්‍රථමා හාලපන පෙරස විබත් හැර සෙසු සත් බත්පද කියරන කිවේ ප්‍රථමා යාලපනය හැරිය. ආලපනය කියනනි ප්‍රථමාාවේම කොටසක්. එ අපි ආලපනෙ පැත්තකින් තිම්. ප්‍රථමා විභක්තිය. එහෙම නං විශේෂණ විශේෂයම් ප්‍රථමා විභක්තිය ගන්නා විට තමයි ඒවා එකතු වෙලා ශේෂණ සමාසය නිර්මාණය වෙන්නේ තුල්්‍යාදි කරන අවස්ථාව බින්නනාධි කරන කියලා කියන්නේ විශේෂණයි විශේෂයයි දෙක ලිංග විභක්ති වචන වසයෙන් අසමානවීම විශේෂනයක විභක්තියකින් විශේෂාව විභක්තියක දැම් බුදුන්ගේ ගුණ කියලා ගත්තහම බුදුන්ගේ කියනක තියෙන්නේ සම්බන්ධ විභක්තියෙන් ගුණ කියනෙක එක කරම ක්තිය නැත්තම් ප්‍රථමා භක්තියාද භක්තික දන්න පුලුවන් විභක්ති දේකන බුදුන්ගේ කියන එක ඒක වචන ගත්තොත් ගුණ කිය එක බහ වචන වචන වසනු දෙක වෙනස්. බුදුන්ගේ යනු පුරුස ලින්ගයි ගුණයනු නපුරුස ලින් ගයි ලිඟගවසයනු දෙක්ක වෙනස්. එතකොට ඔන්න ලිංග විභක්ති වචන වසයෙන් විශේෂණයි විශේෂයි දෙක අසමානයි එතකොට බින්නනාධ කරනයි ඒවා අතර සිද්ධ වෙන සමාසයට තමයි අපි කියන්නේෙ විභක්ති සමාසය කියන ක ඔොහොම කිය දුන්නට බැල බැලමටෝක තේරුගන්න අමාර යාදිරන බන්න ධිරනතා බැලු බැල්මට අප දරුවට ේරුම්ගන්ඩ ම නිතාවටක්හරග මෝක. ඔව නැමිතන ඒකාරණයම විස්තර කරනවා තුල්්‍යාධි කරන විශේෂන විශේෂපද එක්වීමෙන් විශේෂණ සමාසයේ සෑදින නමුත්. සිංහලයේ විශේෂනපද වර නොනැගී ප්‍රකෘතිරූපයෙන් පවත්නා නිසා මේ ලක්ෂණය ප්‍රකටව නොපෙන මතකයින දහයි පන්තිදීගෙන ගත්තා නාම පදක ප්‍රකෘතිය හඳුනාගැනීමට අමුවාරු අවස්ථාවේ, ඒ නා පදේ තවත්නාම පදයකට විශේෂනයක් විදියට දළ බලන්නේ කියලා. එද කපුටා ප්‍රකෘතිය හඳුන ගණ්ඩාමාරුයි කපුටු කූඩුව කඩුව කියන පදේට කපුටා කියනක විශේෂන විදිහයට ද තකොටාව කපුටු කියලා. අන්න ප්‍රකෘතිය. සිංහල භාසාාවට ආවේනික ලක්සෂණයක් විදිටෝ අපි සරගනවා සිංහලේ විශේෂණ පද වරනගෙන් නන්නෑ. පාලි සංස්කෘත භාසාාවල විශේෂණ පද වරනැගෙනවා. උදාහරණයක් ගත්තුතුන්. ෙ සේතෝ ගෝනු සේතා දේනු සේතන් වත්තං දැ ගෝනෝකිව ගොනා එතකොට ගෝනෝ කියන විශේෂයට ගැලපෙන්ඩ සේත කියන විශේෂනය සේතෝ කියලාවරණැගුණා. දේනු කියලා කිව දෙෙන ස්ත්‍රීලිංගයි. ඒ විශේෂයට ගැලපෙන්ඩ සේත සබ්දය සේතා කියලා වරණැගුණා. වත්තං කිවේ වස්ත්‍රය නපුන්ස කලින්ගයි. එකට ගැලපෙන්ඩ සේ සබ්දේ සේතන් කියලාවරනගුණ ම පාලිංස්කෘත භාසාාවවල විේෂි විශේෂයන්ගේ වරනගීම් තිබුණට සිංහල එහෙම වෙන්නේ නෑ. එක සිංහල භාසාාවට ආවේනි අනන්න ලක්ෂණය. ඒනිසා අරකපාණටික් තෙරුම් ැනීම දුස්කර වන්න පුුවන්. එබැවින්. විභක්ති සමාසය හා විශේෂන සමාසය වෙනස වටහා ගත යුත්තේ පද විග්‍රහ කොට බලලා. එකක්වේ පද සමාසේ තුළ තියෙන අංග වෙන්කොට බලා. එහෙම වෙන් කරනකොට, විශේෂණය විභක්තියක වරණැගී නැති ප්‍රකෘතියක ස්වරූපයෙන් පවතිනවනම් විශේෂණය විශේෂයයි කිය නංඟ දෙක සමාසයෙන් වෙන්කරනකොට විශේෂණයේ විදිහට තිබුණු පදය කිසිදු විභක්තියකට අයිති නැති අවිභක්තික ප්‍රකෘතියක් විදිහට තියෙනවනං අන්නේ එකට අපි කියනවා විශේෂන සමාසය කියලා. විභක්ති සමාසේනං විශේෂණය කිසියම් විභක්තියක වර ගිච්චරූපයක් විදිහට තිබය යුතු. ඒ විදිර පද විග්‍රහ කල් බල්ලම එක. ඒරුන්ගඩ ල උදාහරම දෙෙනවා බලන්ඩ දිය බත් විග්‍රහ කරනවා දියෙන් හැනූ බත් දෙන් වරහන්තුලළ තිෙක සක්ෙපා දියෙන් බත් කියන නාම්පත් දෙක අතරයි සවාසය සිද වෙන්නේ දැම් බලන්ඩ දිය කියන පූර්වාන්ගය දියෙන් වරණගුණු රූපයක් බවට පත්වෙලානි. පින් හාල් පිනට වරනගුණු රපයක් බවට පත් වුණනා සමාසය අංග දෙක වෙන් කරනකොට. ස්ොරබිය සොරුන්ගෙන් කියලා සොර කියනක වරණගිච රූපයක් බවට පත් වනා රජ පිරිස් ගේ කිය රජකයන කරනගු රපය බවට පත්තුම. එහමනම් මේ වාතර සිද්ධ වෙච් මාසය විභක්ති සමාසයක විග්‍රහන් තමයි හඳු ගන්න තයන්. විශේෂන සමාසය බලන්න නිල් අහස නිල් අහස ඇල් වතුර මහලු මිනිසා පොහොසත් ධන ආදිී විදිහට ගත්තහම මේ ප්‍රකෘතිය විශේෂනය වෙන්කලලාට පස පරෘතු රූපය තිය නිල් ඇල් මහලු පොහසත් මෙත තිය විදිහට තමයි වකට පස එහම් තුළ තියන්නේ විශේෂන සමාසය. අපි බලාගෙනෑ විශේෂණ සමාසය ප්‍රේද ටික. පූර්පදය හා පරපදේ ලක්ෂණනුව විශේෂණ සමාසය පස්වැැදෑරුම් වෙනවා. විශේෂන පූර්පද සමාසය විශේෂණය මුල ට එකකතුවෙච්ච මාසය. සුදු මල නිලුපුල් හෙලිල් ලම්බු දිලිඳදු දන්න සීත සමය වියලි කලාපේ දක්ෂදරු. අර වෙනත් පාටකින් දක්වල තියෙන්නේ විශේෂණ රූපය. ඒ සමාසය මුලටකති වෙලා. ඒ ලක්ෂණය මත විශේෂන පූර්පද කියලා කිය. ශේෂන උත්තරපද සමාසය ඒකි වේ විශේෂණය අගට යනවා විශේෂය මුලටේනවා එහම හැදිච්ච සමාසල් අපි කියෙනවා විශේෂන උත්තරපද. සැරුත්තර සේනක පණි ජූජක බමුණ අලවුයක් ගෞම් පොඩි තෙර පඩි බමුණයක් පොඩියඒවතමයි විශේෂණ රූපය ඒවා සමාසය අගට ගිහිල්ලතින් විේෂන උත්තර නැපතන් ශේෂණ පපද කියන්නත් පුළුවන්. උපමාන පූරෝපද සමාසය. විශේෂණය විදිහටඒ දෙන්නේ උපමාර්තවත් පදයක් උපමාවාචක පදයක්. ඒ සමාසේ පර්ුවාන්ගේ වෙනවනං අපි කෙන උපමා පූරුව පද සමාසය දැගර එව් කියන්නේ තුල්‍යාර්ථ නිපාති උපමාර්තය නිපාතයන එනිසා ලිය එව් කියන්නේ උපමාවාචක පදයක් ලිය එව් කොමල වැලක් වගේ කෝමලයි ලිය කොමල සඳ එව් වත්ත සඳ වගේ මුහුණ සඳවත මුතු වැනි දත් මුතු දත් ගලක් බඳු හිත සමාරුන් ගල්ලිත්න යෙනනෙ ගල් හිත. මලක්වනෙහිනාව මල්හිනාවඒවා උපමා උපමාණ පූර්ුව පද විශේෂන සමාස කියලා ගන්න. ඉලඟට උපමාවාචී පදය සමාසය අගට නං එකතු වෙලා තියෙන්නේ. අපි එතකොට කියා උපමා පරපද නැත්තං උපමාන උත්තර පද සමාසය කියලා. අරබලන්න පාපියුම් පියුම් වැනි පානේ තොර පියුම් කියලාගැෙන උපමාාවනෙේ අගට ගිහිල්ලා. නරසී සිංහෙක් වගේ මනුස්සෙක් සී කියන සිංහැක නරට දෙන පද අගට ගිහිල්ලා. අත්ලාපලු. ගුණ මුහුද මුව තඹර. රතුපාට වඩ අපි ලකුණු කරලා තියෙන්නේ ඒ උපමාර්ථය ප්‍රකාශ කරන උපමාර්ථය ප්‍රකාශ කරන විශේෂණ රූපය එකගට ගිහින්. ඉළඟට බලමු අපි සංඛ්‍යාපූර්ුව පද විශේෂන සමාසය සංඛ්‍යාවාචක පදයක්ඩං සමාසයේ විශේෂණය විදිහට පූරුවවාන්ගේ හැටියට එකතු වෙලා තියෙන්නේ ඒවට අපි ගැන සංඛ්‍යාපූර්ුව පද සමාසය දෙලෝ තිසරණ තෙරුවන සිව්සයුරු සරස සත්කුළු පව් අටනාකුල නවදොර දස රජදාම් දතිසසිවනවද ඒවා සංඛ්‍යවාචක පද හොඳ දැන් අප දරුවන්ට විේෂණ සමාසය පිළිබඳව අවබෝධයක් ඇතිවවෙන්න ඇතිී කළ අපි හිතරවා. දැන් අපි බලම අන්‍යාර්ත සමාසය ගැන්. අ්‍යාර්ත සමාය නම දක්කමටක් බාහිතන්දත් පුළුවන් නමුත් සර ෝක පැදිිර ගම්‍යර් අන්‍ය වූ අර්ථයක් දෙන සමාසවී පවත්නා අංගයන්ගේ අර්ථයෙන් පරිබාහිර. වෙනස් ව අර්ථයක් ප්‍රකාශ කරනවා කියන එක තමයි අන්‍යාර්ථ කියනකේ තේරුම් එමනං මේ ජාතියේ සමාස පදවලින් ඒ සමාසය තුළෙක තුවෙලා තිෙන අංගවල අර්ථයනෙම මේ කියවෙන්නේ ඒ අර්ථයට අන්‍ය වූ වෙනත් බාහිරාර්ථයක් ප්‍රකාස වෙනවා. වෙනස් වෙනස් අර්ථ ඇති නොයෙක් පද සමාසවී එම පදවල අර්ථයෙන් බාහිර වූ. අන්‍යව් වර්ථයක් සමාසයෙන් පැවසේ නම් ඒ අන්‍යාර්ථ සමාසයයි. දහරණයක් ගමුත් තිනෙත් කියන පද අපේ දරු අහලා තියෙනවන තිනෙත් දැන් තිනෙත් කියන සමාසේතියන අංගවල අර්ථ වෙනම ගත් තොත්වී කියන්නේෙත්තුන නෙත් කියන්නේ ඇස්න එ ඇස්තුන වගේ අර්ථඇත්තම යෝක මේ භාසාගේ කියැ සමමාසේතින අංගවල අර්ථය බවට පත්ේ නමුත් අපි ඔය අර්ථය අයින් කරලා ඒ අර්ථයෙන් අන්න්‍ය අර්ථයක් තමයි ඔය පදයට දෙන්නේ එකවි ඊස්වර දෙවූ. තිනෙත් කියන ඊස්වර දෙවියන් කොද යාගේ නරලෙත් හැතියෙනවා කියවානි ඇස්තුනක් තියෙනගෙන ඉස්වර දෙවු අන්න අන්‍ය ආර්ථයක් අපි ගත්තා. ඒ වගේ දැම් පහත්ත පදත් බලට. මින් දද මින් කියන්නේ මචචියයා මකර මච්චය දද කියන්නේ කොඩිය. නමු අපි ආර්ථය ගන්න නෑනෙ ඒක බැහැර කරලා එ අන්න්‍ය වර්තයක් ගන්නවා. මකර මචචියෙක් සහිත කොඩිය අතින් ගත්ත කෙනාට අපි කියනවා අනංගයා කියලා මින් ද කියෙනෙ අනංගයට. මියවු ලැසි. මෝ දෙනකගේ බඳු වැස් ඇත්ති මියවුලැසි එකැනි ස්ත්‍රියයට කියන නමක්. ගහනත්. ගහන කියලාකිවේ නාහයට ග්‍රාණය නාහය. නාහේම අතක් කොට ගෙන එකවුද එම දෙවි කෙනෙක්කන්නවා. ගන දෙවියූ ගහනත් කියලා කියන්නේ. ලඹ සවන් එල්ලෙන කං අර්ථ එල්ලෙන කං කියලා ගන්න ඇි ළබසවන් යන බුදු හාමුදුරුවන්ට ේද නමක්. උන් වහන්සේගේ ලම්භ කරණ භාවයක් තිබුණ එඒනිවන් වහන්සට ලබසවන් කියලා කියනවා. දස බල බල දහයක් ඇත්තේ යමෙක් ද හතම දස බල නම්වෙේ ල දහයක්තියෙන කාටද ඒත් බුදු හාමුදුරන්ට සහ සැස් ඇස්දාහක්තියන්නේ කාට දෙ සහ සැස් සක්්‍රයනේ ඉලඟට විදුරවි දේමන්තිආයුදයක් අතින් ගත්ත කෙනා කෙනර්තිී සක්‍රයට විදුරවි කියලත් කියනවා විදුරත් විදුරවිාදී පද භාවිත ව ඔය වගේවා දැනැගෙන හිර බට හිරාද කිවුත් ඒත් කරන්නේ අන්‍යාර්ථ සමාස ගණයට බටහිරගේ පොහම ඉර බැසෑමනෙේ ඒකින් අදහස් කරන්නේ ඒර බහින දිසාාව ප්‍රදේශයකය නර්ථය ඕඕ පැහැදිලිව අන්‍යාර්ථ සමාස පද බව සීරුවෙන් විමසීමෙන් හඳු ග්ඩ අපේ දර ත් සහ කරන්න් ෝඩේ අපි බලම ඊළඟ සමාසය දකාරාර්ථ සමාසයබම සරලයි සමුච්චයාර්ථවාචි එකව පද කීපයක් එකට එකතු කර ගැනීම සඳහයුධන ධනිපාතයිෙන් සම්බන්ධ කරලා තියෙන නාම පද කීපයක් එ නිපාතයයින් කරලා එකට ඒ අබද්ධ කිරීමෙන් සකස් කරගන්න පදෝල්ට අපි කියනවා දකාරාර්ථ සමාස පද කියලා බබද සුරද නරද බඹ සුරනර ගීද නැටුම් ද ගීනැටුම් වතුද පිටිද වතු පිටි ඇදුම්ද පැළඳම්ද ඇඳුම් පැළඳුම් තෙල්ද මල්ද පහන්ද තෙල්මල් පහන් ඇත්ද අස්දරියද පා බලද ඇත් අශ්‍රියපා බල ඇස්ද ඉස්ද මස්ද ලේද නහරද ඇස්සිිස් මස්ලේ නහර. අදි විදිහට ඕන හැටිය අපට මේ දකාරාර්ථ සමා සහදා ගන්න පුළුවන් ද නිපාතිය සම්බන්ධ සම්බන්ධ කරලා තියනාම පදවල ද නිපාති වත්කරපුහ. ඒත් කරලලා වැකතු කරපුුවම දකාරර්ථ සමාසබවට එමං හොඳයි දැන් අපි දරුවන්ට මේ කාලේ තුළ සමාසය කියන ව්‍යාකරණන්ගේ ස්වභාවේ පැහැදිලි කරලා දුන්න සමාසපදේක මූලික ලක්සණ ගැන කතා කලා ඉළඟට සමාස ප්‍රබේද සහ ඒ ඒ සමාසවලට අයිති අනු කොටස් පිළි බඳවත් අපි දරුවන්ට කරුණු කියලා දුන්නා. එහෙමනං සුපරුදු පරිදි පාඩම අවසන් කරන්නේ අපි මේ ඉගෙනගත්ත කරුණුවලින් ඔබ ඔබේ ැනම නැවත විමසා බැලීම සඳහා ඔබට ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරමි. ඔව අපි ඇගීමට යමු. ඔබටම ඇගීම තුළ ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. පහත්ත සඳහන් පාටයන්හි අංකිත පද අයත් සමාස වර්ගය නම් කරන්න ලකුණු කරලා තියෙන වෙනත් පාටකින් ලකුණු කරලා තියෙන පද වැටෙන්න්නේෙ මොන සමාසේයටද කියලා නම් කරන්න දෝනේ. ඊළඟ ප්‍රශ්නය. පහත සඳහම් පාටයන්ගේ අන්තර්ගත සමාසපද උපුටා. ඒවා අයත් සමාස වර්ග නම් කරන්න. එම නන්දරු නේ අදට නියමිත කාලය මෙතනින් සමප්ත වෙනවා. සමාස මාතෘකාව, ව්‍යාකරණ මාතෘකාව හොඳින් අවබෝධ කරගෙන. ඔබ මෙ සමාසපද භාවිත කරන්න ලේකනේ දිහරුවෙන් තැනක සමාසපද දක්කුත් ඒ හඳු ග්ඩ ොන සමාසසිර දක වැටෙන්න්නේ කියෙලා විග්‍රහරගණඩ ්‍යඔබේ දැනුම දියුණු කරගන්න ටෝන සමාසපද භාවිත කිරීම හරහ තමන්ගේ ලේඛනේ සංක්සිිප්ත කරගණ්ඩ පුලුවන් එවගේම. ඕෝජෝ සමාස බාහුල්ලයන් අර ලේඛනයේ ඕජෝගුණේ කිය දෙයක් ගැනපි කතා කරනවා සාහිත්‍යයේදී. මේ ඕජෝගුණේ කියලා කියන්නේ සමාස පද බහුලව භාවිත කරමින් යමක් ලියා තිබීම. එහෙම නම් දරුවුණේ ඔබ අද පාඩමෙන් උකහ ගත්දේ මැනවින් ධාරණය කරගෙන ඔබේ සාමාන්‍ය පෙළ විභාග කඩයිම ඉහළින්ම ජයග්‍රහණය කිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙස ඉල්ලා සිටිවිින් ඒ සඳහා ඔබට සියලු ශක්තය දහිර ලැබේවයි පාර්ථනා කරමින් අදාාප සමගන්නවා අයිබෝවන්